ජාතිවාදයේ අවුලුවන අය කොටු කරගන්න ආරක්ෂක අංශවලට පූර්ණ බලතල සමාජ ජාල අවබෝධිත කරන අය වටලන්න විශේෂ පොලිස් ඒකකයක් තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරේ ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ අවසන් වාරිකයටත් IMF එකඟට ආව වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරනවා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ගම්පහ පොලිස් කොට්ටාසයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ටත් ඒ වගේම වයඹ පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය උදෑසන 4ටත් ඉවත් කරනු ලැබුවා නමුත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවත් යොදවා තිබෙනවා ඒ වගේම මෙවැනි කඩාකප්පල්කාරී නොසන්සුන්කාරී ක්‍රියාවල යෙදෙන තැනැත්තන් වෙත බලය පාවිච්චි කර මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා පොලිස් මූලස්ථානයේ විසින් ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කිරීමටද ක්‍රියා කළා අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වන පිරිස්වලට දැඩි දඬුවම් ලබා දෙන බව වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පවසනවා රටේ නීතිය සහ සාමය රැකීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති අවස්ථාවේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ලෙසයි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා අවධාරණය කළේ බීමත් ක්‍රියාකර්ම සුළු පිටසක් කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳසැල් කිහිපයකට පහර දීමේ සිද්ධියක් සමග තත්ත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වුණා. අපි බලාපොරොත්තු වුණා මෙම තත්ත්වය නතර වෙයි කියලා. නමුත් කුලියාපිටිය අවශ්‍ය ප්‍රදේශයේ දේපොළ වලට හානි සිදු කිරීමේ සිද්ධින් කිහිපයක්ම සිදු වුණා. ඒ නිසා අපට නැවත සිදු වුණා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම බලපෑවත්තන් ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවන්න. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් ක්‍රියා කරා. නමුත් එලෙස ක්‍රියා කරද්දී තවදුරටත් ඉතා සුළු අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රියා කරන බව පෙනෙනවා. පොලිසිය ඉතා විවසීමෙන් කටයුතු කිරීම පොලිසිය දුර්වලතාවයක් හිතනවා නම් ඒ මොහොන්ට සිදුව විශාල වරදක් බව කියන්න කැමතියි. වසර 30ක කාලයක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කිරීමට විශාල කාර්යභාරයක් කරපු පොලිසියට මේ සුළු අන්තවාදී පිරිස අංශු මාත්‍රයක් පමණ බව සඳහන් කරන්න අවශ්‍යයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මේ දක්වා එම විමර්ශන සඳහාත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බහුතරයක් ජනතාව අපට සහාය වුණේ ජාති ආගම් ભેදයෙන් තොරවයි. නමුත් ඒ සඳහා අංශු මාත්‍රයකින් හෝ සහාය නොදක්වපු ඉතා සුළු බියසුළු අන්තවාදී පිරිසක් රටේ සාමගාමී ජනතාවගේ ජීවිත හා දේපල සමග කරන මේ අනුතරදායක සෙල්ලම වහා නතර කළ යුතුයි. නිරායුධ අහිංසක සාමගාමී ජනතාවට බලය පෙන්වමින් රට අරාජික කිරීමට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ වෙලාවදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙලෙස අන්තවාදීව ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඥාති හිත මිතුරුන්ටත් මේ අවස්ථාවදී දැනුම් දෙනවා තමන්ගේ ඥාතිවරයාට හෝ හිතවතාවට මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න කියලා. එසේ නොවුනොත් ශ්‍රී ලංකා පොලිසියට සිදු වෙන නීතිමය බලය පාවිච්චි කිරීම කියන්නේ මොකක්ද කියන එක මේ සුළු පිරිසට පෙන්වන්න. ඒ වගේම මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අප නොලැබෙන ලෙසත් ක්‍රියා කරන බවත් වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබෙන වරදක් බවත් අවධාරණය කර සිටිනවා. මේ සිදු කරන කඩාකප්පල්කාරී අන්තවාදී ක්‍රියාවන් වහාම මේ මොහොතේ සිර නතර කළ යුතු බවට ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පති වශයෙන් මම තරයේම අවවාද කරමින් අනතුරු හඟවා සිටිනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන්නන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරනවා. මේ අවස්ථාව වෙනකොට වයඹ පළාතේ යම් යම් ස්ථානවල මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් කැරලි කෝලාර ඉහළ යෙදෙන කණ්ඩායම් වගේක් හඳුන්වාගෙන තිබෙනවා. ඔවුන් හලාවතෙන් පටන් ගත්තම මේ අවස්ථාව වෙනකොටත් ඒ වගේ දේවල් යම් යම් ස්ථානවල සිදු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව පොලිසියට සහය දැක්වීමට පැමිණලා දැන් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සපයලා තියෙන්නේ. මේ වෙනකොට ඒ මැඩපවත්වලා තියෙනවා. කොහොම නමුත් මේ සඳහා සහභාගී වෙන උත්සාහ කරන සහභාගී වන්න අපේ ජනතාව ජාති ભેදයකින්, ආගම් ભેදයකින්, පක්ෂ ભેදයකින්, තනතුරු ભેදයකින් තොරව යුද හමුදාව මේ අවස්ථාවේදී අපට
रात्रि अनावश्य संबंध नवी दूषण विरोधी बलकाये मेहुम अध्यक्ष सिटी नामल कुमार नेमेत्ता अपराध परीक्षण डिपार्टमेंट मगिन अतडंगुट गेन तिबेनवा අද කුරුණෑකල පොලිස් සිට පැමිණි අවස්ථාවේදී නාමල් කුමාර අතඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේ නාමල් කුමාර විසින් හඩපඩ රැසක් මාතේට මුදා හැරිය අතර සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වී තිබුණා. කූට ලේඛන සකස් කර ගුවන් හමුදාවට එක්වීමත් පුහුණුව ලබන අතරතුර පලා යාමත් සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ නඩුවක්ත විභාග වෙමින් තිබුණා. අධිකරණයේ මකින් ඇපලබා සිටියේදී ඔහු මෙසේ අතඩංගුවට පත්ව ඇත්තේ මේ අතර මහසොන් බලකායේ නායකයා ලෙස පෙනී සිටි අමතමින් වීරසිංහ නැමැත්තාද විශේෂ පොලිස් විමර්ශනයකකේ මකින් අතඩංගුවට ගෙන තිබෙනවා පසුගිය දින කිහිපය තුළ රට පුරා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කළ කණ්ඩායම් මෙවන විට ආරක්ෂකංශ වෙතින් හඳුනාගෙන තිබෙනවා ඔවුන් තෙරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ආරක්ෂක ප්‍රධානින් අවධාරණය කළේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරන පුද්ගලයන් තෙරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. රටේ සාමය බිඳවැටීම ජාතිවාදී ප්‍රශ්න ඇති වුවොත් රට අස්ථාවරය වෙනවා. මේ කඩා කප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්ෂා අංශ වලට තම විරාශන කටයුතු නිසියාකාර සිදිකිරීමට බාධා පැමිණෙනවා. තන තන කලබල ඇතිවීමේ ප්‍රතිඵලයක් වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි. වයඹ පළාතේ ස්ථාන කීපයකම මේ කලබල ඇති කිරීමට උත්සාහ කරා. දේපල හානි කරා. දැන් පොලිසියත් ආරක්ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩ පැවැත්වා තිබෙනවා. තවත් තන තන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම උත්සාහ දරනවා. එබැවින් නීති ආරක්ෂා කිරීමට ආරක්ෂාංශ සියලු පියවර ගන්නවා. ඒ නිසා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට හා ආරක්ෂා හමුදාවලට පරිම සහාය ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ජාතිවාදයේ ඇවිස්සීමට උත්සාහ දරන කඩාකප්පල්කාරීන් අතඩංගුවට ගැනීම වෙනුවෙන් ආරම්භ කළ පොලිස් විශේෂ ඒකකයේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නොවන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය වෛරය ඇතිවන ඒ වගේම මහජනතාව භීතියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් පිළිබඳව පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා. එවැනි ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන විට ඒ පිළිබඳව විමසිලිමත් ඉඳලා ඒ පිළිබඳව සොයා බලා ඉදිරි අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඒ අවශ්‍ය ඒකකවලට යොමු කිරීම හෝ විමර්ශන ආරම්භ කිරීම හෝ ඒ ඉදිරි කටයුතු සිදු කිරීම මේ විශේෂ ඒකකයේ මගින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි ප්‍රචාර නිර්මාණය කරලා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම වගේම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා හරහා තවත් අයෙකු වෙත යැවීමද වරදක් බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙවන් තැනැත්තන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී හදිසි අවස්ථා රෙගුලාසිය යටතේ එවැනි ක්‍රියා වරදක් වෙනවා වසර 5ත් වසර 3ත් වසර 7ත් අතර සිර දඬුවමක් ඒ සඳහා ලැබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සංවිධාන 3ක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මෙවන විට නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඒ නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව තව්හීද් ජමාත් එන්ටිජේ සංවිධානය ජමාතේ මිල්ලාතේ ඉබ්‍රහීම් හෙවත් ජේඑම්අයි සංවිධානය සහ විලයාත් අස් සෙයිලානියන සංවිධාන මෙසේ තහනම් කර තිබෙනවා.
महाजन आरक्षक आज्ञापनते सह हदिसी नीति रेगुलासी अटते लभ्येति बलतल अनुव मेम संविधान तुन तहनम करीमट जनाधिपतिमा पसुगिय दा पियवर गत्ता ईट अदाल गेसर निवेदनयै मेसे निकुत कर तिबेन्ने රට යථාතත්වයට පත් කිරීම සඳහා සියලු දෙනා සාමකාමීව හා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අස්කිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ පවසනවා. ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පංචවිධ සැලැස්ම පිළිගැන්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. पूज्य अतरुलिये रतन स्वामीन वहांसे प्रमुख श्रीलंका जातिक महासभावु पंचविध सेलस्म सकास कर तिबिनवा एय मालवतु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवावे श्री सुमंगल स्वामीन वहांसे वेत पिलिगेन्वीम सिदु केरुना असगिरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न स्वामीन वहांसेट पंचविध सेलस्म पिलिगेन्वुये इन अनतुरुवाय තවතවත් ඉදිරියට මේ තත්ත්වයේ උත්සන්න වුණොත් එහෙම විශාල කරදරයක් වෙනවා විශාල ජන හානියක් වෙනවා ඒ නිසා මේ අවස්ථාවේවත් මේ පිළිබඳ හොඳ අවධානයෙන් එවගීම් සැලකීමෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතු වෙලා කටයුතු කරනවා නම් මම හිතනවා මේ ව්‍යසනය විපත්‍ය නැති කරගන්නට පුළුවන් ඒ නිසා වගකීමෙන් යුතුව අපි සඳහන් කරන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා මේ ප්‍රශ්නෙට විසඳු හොයන්නට කියලා. අපි මොලෙන් වැඩ කරනවා මිසක් ඇඟෙන් වැඩ කරන්න යන්න හොඳ නැහැ. ඇඟෙන් වැඩ කරොත් අන්තවාදීන්ට වාසි, ලෝක බලවතුන්ට මේක දඩබිමක් කරගන්න වාසි. ඒ නිසා හැඟුම්බර වෙලා අපි මොලෙන් කරන්න ඕන එක ඇඟෙන් කරන්න ගියොත් අපි විශාල ඛේදවාචකයකට යනවා. අපි බය වෙන්න ඕන නැහැ. අපේ දරුවෝ අපි ස්කූලෙට යවන්න ඕන. වෙසක් උත්සවය අපි නිසි පරිදි සමරන්න ඕන. අපි බෝම්බකාරයන්ට බය වෙන්න අවශ්‍ය නැහැ. උනට වැඩි බුද්ධිංශයේ අවශ්‍ය වැඩ දෙක කරගෙන යනවා. අපට අවශ්‍ය නැහැ මේක අන්තවාදී අන්තයකට ගිහිල්ලා ඇෆ්ගනිස්තානයක් වගේ ගෑනුන්ගේ ඔළුව අහන දරුවන්ට අධ්‍යාපනය නොදෙන කාන්තාවන්ට පාසල් යන්න බැරි රටක් කරන්න මේ රටේ අපි ඉඩ තියන්නේ නැහැ. රටේ ඇති වී තිබෙන තත්වයේ හැමුවේ සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කරන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. කුමන්ත්‍රණකාරී පිරිසකගේ ක්‍රියාකලාපයන්ට හසු නොවි අවබෝධයෙන් ක්‍රියා කිරීම තුළින් ගැටලු විසඳාගත හැකි බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. අද වෙනකොට රටේ තනින් තන කලබල ඒ වගේ දේපල හානි සිද්ධ වෙමින් පවතිනවා. ඒක ඊටාම භයානක නොකළ යුතු කාර්යයක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන් අපි සිංහල බෞද්ධයන් මේ වෙසක් සතිය තුල බුදුදහමේ මූලික හරය අපි ඉස්මතු කරලා ගන්න ඕන. අපේ සිල්වත්කම, අපේ ගුණවත්කම අපට විතරක් නෙවෙයි අපි ලෝකයාටත් පෙන්වලා ශිෂ්ට සම්පන්න ජාතියක් කියන කාරණය ඔප්පු කිරීමේ අවස්ථාව අභියෝගය අපට ලැබිලා තියෙනවා. ඒ නිසා අපි රටක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන අතරේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය ක්‍රියාවෙන් වචනයෙන් ප්‍රතිපත්තියෙන් අනුගමනය කරන හික්මුණු පිරිසක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි මං හිතන්නේ අපේ වෙසක් පණිවිඩය ලොවට දෙන්න ඕන. ලක්වැසි ජනතාව ඉවසීමෙන් බුද්ධිමත්ව එවැගේම දුර්බලා කටයුතු කළ යුතු බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. ඒ නිසා සියලුම ආගම් සාමූහිකව කටයුතු කිරීමේදී මේ රට තුල තියෙන නීති රීති අනුව ක්‍රියා කළ යුතු බවත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. එවැගේම මහ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙන්න එපා. ඒවා ඉදිරියට අපට විශාල බාධාවක් වෙනවා. ඒ ක්‍රියාදාමයන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට යොමු වෙන්න සිදු වෙනවා. එතකොට රටේ ආරක්ෂාව සඳහා ඔවුන් ගන්නා වැඩපිළිවෙළවල් වලට කාලය මිඩංගු කරන්නට අවස්ථාව නොලැබී යනවා. මද විරාමයක් දැන්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිකුත් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට එකකතාවය පළකලේ 2016 වසරේදී. ඒ තුන් අවුරුදු ව්‍යාපෘතියක් ලෙසයි. මෙහි පස්වන වාරිකයේ හෙවත් අවසන් වාරිකයේ වන ඇමරිකා ඩොලර් මිලියන 164.1ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබෙනවා. ඊයේ රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තවදුරටත් තීරණය කර ඇත්තේ මෙම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටයි. ඒ අනුව ලබන වසරේ ජූලි 2 දක්වා එම කාලය දීර්ඝ කර තිබෙනවා.
විසිඑක්වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සමග දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගල්ලේ පැවති පාක්ෂික හමුවකදී මේ මහතා මෙම අදහස් පළ කළා. ගෝඨාභය උත්සාහ කරන මොකද? ඔහු සිදුවීම සිදු වහම කියනවා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශයේ මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. තුන්වෙනි ප්‍රකාශයේ මම ජනාධිපති වෙලා මේ අන්තවාදේ පරාද කරනවා. වගකීත නැහැ මේ කලබගේනි අස්සෙත් තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍රයේ එලන්න පටන් අරගෙන ඉතින් මේගොල්ලෝ නායක වෙනුයි මතක තබා ගන්න. උන්ට මේ ව්‍යසනයෙන් ආශිර්වාදයක් බවට පත් වෙනවා. මේ රාජපක්ෂ කඳුරේ බොහෝ දෙනෙක් මේ ව්‍යසනයෙන් කුරිරු සතුටක් ලබනවා. අපි දන්නමයි. බුද්ධයන් පොහොසත්ව වෙසක් සතිය සාමකාමීව සැමරීමට එක්වන ලෙස මහා සංඝරුවන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ක්‍රියා කරන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වෙසක් සතිය තුල අපි අපේ ජීවිත ප්‍රඥාවෙන් පොහොසත් කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ගමේ පන්සල කේන්ද්‍ර කරගෙන ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වෙන ආකාරයෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දෙමින් තමන්ගේ ගෙදර තමන්ට පුළුවන් විදිහට වෙසක් සැරසිල්ලක් කරලා අහිංසක ප්‍රීතියක් ලබන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක ඒ විදිහටම කරලා මේ වෙසක් පෝය ලෝකයටම හොඳ ආදර්ශයක් දෙන හැටියට ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගම්මාන මට්ටමෙන් අපි සංවිධානය වෙලා ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙලක් දන්න ඕන. බණමඩුවේ සමාදන් වෙච්ච අය වතාවත් පුරන අතරේ ගේට්ටුව ළඟා ඒ පරිසරය තුල සකලවිධ ආරක්ෂාව සලසා ගැනීමට නාඳුන අය ඇතුළත් වෙන එක හඳුනා ගැනීමට වළක්වා ගැනීමට වැඩපිළිවෙලක් යෙදිය යුතුයි. හැම බණමඩුවක් තියෙන තැනකම ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සැරසිලි අඩුවක් නැතුව සම්පූර්ණ කරන්නත් සකයකට බුදුහාමුදුරංග ප්‍රතිපත්ති වලට මූලික තැන දීලා බණමඩු තුල සීල සමාදාන වැඩසටහන් වඩාත් ආරක්ෂා විදි ඇතුව පවත්වන්නටත් අපි ජනතාවට කියා සිටිනවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගේ සේවය අත්හිටුවීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ලීග් තරගාවලියේ ක්‍රීඩකීන්ට බලපාන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධවයි. දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති දෙකක් යටතේ මෙලෙස ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුවයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතු වලට සම්බන්ධ වීම අත්හිටුවීමට පියවර ගනුනේ. කෙසේ වෙතත් අවිෂ්ක ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන්ට චෝදනා ගොනු කර ඇත්තේ කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රීඩකයෙකුගේ පැමිණිල්ලකට අනුව බවයි. මීට පෙර සනත් ජයසූරිය සහ දිල්හාර් ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඬුවම් නියම කළා. ඒ සමගින් නයිටිහෙන් දිවාපුවත් අවසන් වනවා. පස්වරු දෙකේ සිට අපගේ පෑන් පෙරපොත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්. www.itnnews.lk